Guten Morgen. මම ඔයාලට අද පෙන්වන්නේ මම ඉන්නේ තාමස් ස්විස්තර්ලන්තේ. මෙතන يعني රටවල් තුනක් එකතු වෙන තැනක්. ඒ කියන්නේ ප්‍රංශය, ජර්මනිය, ස්විස්තර්ලන්තය එකතු වෙන තැන. මගේ මේ පිටිපස්සෙන් තියෙන තැන තමයි ඒ රටවල් තුන එකතු වෙන්නේ. මෙතෙන්ට කියන්නේ ජර්මන් මෙතෙන්ට කියන ප්ලේස් එකේ නම ඩ්‍රයි ලෙන්ඩ එක කියලා. ඒ කියන්නේ ඩ්‍රයි කියන්නේ තුනයි ලෙන්ඩ කියන්නේ ලෑන්ඩ්ස් රටවල් එක කියන්නේ බෝඩර් එකට. සිංහලෙන් මට ඒක හරියට මේව කරන්න බෑ. ඩ්‍රයි ලෙන්ඩ එක ඒ කියන්නේ රටවල් තුනක් එකතු වෙන බෝඩර් එක තමයි මේ මෙතන මගේ පිටිපස්සේ තියෙන්නේ. මේ මෙතන වයිල් රයින් කියන ගඟ තියෙනවා. ඒ රයින් කියන ගඟෙන් තමයි ඒ රටවල් තුන බෝඩර් වෙන්නේ. ඒ කියන්නේ හරියටම මෙතන තමයි ඒ රටවල් තුන වෙන් වෙන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද එතන කියලා. ඔව් ඒ වගේම මේ මම ඉන්නේ දැන් මේ ස්විස්තර්ලන්තේ. මගේ මේ දකුණු පැත්තේ මේ පැත්තේ පේන්නේ ප්‍රංශය. අර ගඟෙන් එහා පැත්තේ ප්‍රංශය. මම ඉන්නේ මේ ස්විස්තර්ලන්තේ මේ පිටිපස්සේ පේන්නේ ජර්මනිය. ජර්මනිය ප්‍රංශය මම ඉන්නේ ස්විස්තර්ලන්තේ. මෙතන තමයි රටවල් තුන වෙන් වෙන්නේ. ඔව් අපි මෙතන තමයි ඒ තැන මෙතන ෆොටෝ එකක් ගන්න විදියට හදලා තිනවා. බාසල් කියන සිටි එකෙන් තමයි මෙතන වෙන් වෙන්නේ. මෙතන තමයි ඒ රටවල් තුන වෙන් වෙන හරිම තැන. මෙතනත් දාලා තියෙනවා සේෆ්ටි එකට කවුරු හරි කෙනෙක් වතුරට වැටුනොත් මේක හෙල්ප් එකට. ස්විට්සර්ලන්ඩ් වල ඒ කියන්නේ ආරක්ෂාව ගැන මේ කට්ටිය ගොඩාක් සැලකිලිමත් වෙනවා කෙනෙකුගේ ආරක්ෂාව. ඔව් දැන් ආවට පේන ඇති මේ කොඩි. මෙතන තමයි රටවල් තුන මේ වෙන් වෙන තැන. ඔව් මේ තියෙන ප්‍රංශ කොඩිය. කියන්නේ මෙතනින් වම් පැත්ත ප්‍රංශය. මේ ඉන්නේ දැන් ස්විස්තර්ලන්තේ. ස්විස්තර්ලන්තේ කොඩිය තමයි මේ තියෙන්නේ. මෙතන ප්‍රංශය. ඊට පස්සේ මේ පැත්ත තියෙනවා මං කිව්වා වගේ ජර්මනිය. ජර්මන් කොඩිය මේ තියෙන්නේ. ඩිරෙක්ෂන් එකේ ඉතලේ වගේ පෙන්වන්නේ මේ ජර්මනිය. මේ ප්‍රංශය. අපි ඉන්නේ මේ ස්විස්තර්ලන්තේ. මෙතන ගොඩක් කියන්නේ හරි ඉන්ට්‍රස්ට් තැනක්. ඒ කියන්නේ මෙතනින් එහා පැත්තේ ලොකු ෂොපින් කොම්ප්ලෙක්ස් එකක් තියෙනවා. අපි සම බඩු ගන්න යනවා ඒකට. එතන එකටි ලොකු ෂොපින් කොම්ප්ලෙක්ස් එකක් හදලා තියෙන කෙනෙකුට අවිල් එන්ජොයින් ජර්මනියෙන් තමයි එක කරන්නේ. අර ඈත මම පෙන්නන්නම් මෙතන. මේ තමයි පේනවා ඇති. මෙතන තමයි බෝඩර් එක. ස්විට්සර්ලන්තෙන් ජර්මනියට ඇතුල් වෙන තැන තමයි එතන. අපි තව ටිකකින් ජර්මනියට යනවා. ගිහිල්ලා එතනින් ඉතුරු වීඩියෝ එක පෙන්නන්න. අර පාලම තියෙන්නේ පාලම ජර්මනි ඉඳන් ප්‍රංශයට යන පාලම තමයි ඒ තියෙන්නේ. අපිට තව ටිකකින් යන්න පුළුවන් එහා පැත්තට. ඔව් මම ඉන්නේ මෙතන. මේ ජර්මනිය මේ පැත්ත. මෙතන ජර්මනි ඉඳන් මේ ප්‍රංශයට පාලමක් තියෙනවා. පයින් ප්‍රංශයට යන්න පුළුවන් මෙතන. ඔව් ඒ වගේම මෙතන ලොකු හාබර් එකක් තියෙනවා බාසල් සිටි එකේ. ඒ හාබර් එක තමයි මෙතන තියෙන්නේ රටවල් තුන බෝඩර් එක තියෙන තැන. අර පේනවා මේ ලොකු කන්ටේනර්ස් තියෙනවා. මේ ලොකු හාබර් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ රටවල් තුන වෙන් වෙන තැන. ඔව් දැන් අපි මේ කාර්කින් ජර්මනියට ඇතුල් වෙන්න යන්නේ. ඔය ඉස්සරහා තියෙන බිල්ඩින් ඒ ජර්මනිය. ඔතන ඔය චෙක් පොයින්ට් එක තමයි පාර මැද තියෙන්නේ. එතන චෙක් පොයින්ට් එක. ඔව් දැන් අපි මේ ජර්මනියට ඇතුල් වෙන්න තමයි යන්නේ. තාම ඉන්නේ අපි ස්විස්තර්ලන්තේ. ඔව් මෙතන ඒ ජර්මන් කොඩිය තියෙනවා. ඒ කියන්නේ එතන ඉඳන් එහා පැත්ත ජර්මනිය. ඔන්න දැන් අපි ජර්මනියට ඇතුල් වුණා. ඔව් මේ අපි ඉන්නේ ඒ ෂොපින් කම්ප්ලෙක්ස් එක ගාව. මෙතන ප්‍රංශ කොඩිය, ජර්මන් කොඩිය, ස්විට්සර්ලන්ඩ් කොඩි තුන ගහලා තියෙනවා. මොකද ඒ බෝඩර් එකේ තියෙන ෂොපින් කම්ප්ලෙක්ස් එකක් නිසා. ඒ කොඩි තියෙන තැනින් පිටිපස්සට යන පාර තමයි ඒ ස්විට්සර්ලන්ඩ්ට ඇතුල් වෙන පාර. මෙතනින් මෙහෙම මේ පැත්තේ අර වලට මම අනිත් මුලින් කිව්වා වගේ පාලම තියෙන්නේ මේ පැත්තට.
දෙපාළමෙන් ප්‍රංශයට යන්න පුළුවන්. ඔව්. මේ අපි දැන් මේ ප්‍රංශයට යනවා පයින් පාළමෙන්. දැන් අපි ඉන්නේ චාම ජර්මනිය පැත්තේ. මේ පාළමේ මැදින් තමයි වෙන් වෙන්නේ ජර්මනිය ප්‍රංශය. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. පයින් යන එක පැත්තක් බයිසිකල් වලින් යන එක පැත්තක් වෙන් කරලා තියෙනවා. බයිසිකල් යනවා අඩුයි, ඒක නිසා කොමල පයින් යනවා දෙපැත්තම. ඔව්, මෙතන හාබර් එකකුත් මං ඉස්සෙල්ලා ඔයාලට පෙන්නවා. ඒ කියන්නේ මෙතන මේ ලොකු මේ රයින් කියන ගඟේ නැව් යනවා. මෙතන හාබර් එකක් තියෙනවා, නැව් පවා යනවා මේ රයින් කියන ගඟේ. ඔව්, දැන් අපි ඉන්නේ ප්‍රංශේ ගඟ මැදින් තමයි ප්‍රංශයට බෝඩර් වෙන්නේ. අපි ඉන්නේ දැන් ප්‍රංශේ, මේ යුරෝප් යුනියන් එකේ කොඩි දාලා තියෙනවා. අපි ප්‍රංශයට තමයි මේ පයින් ආවේ. ඔව්, මෙතන මේ ප්‍රංශය. මෙතන ජර්මන් කොඩිය, යුරෝප් යුනියන් එකේ කොඩිය සහ ප්‍රංශයේ කොඩිය මෙතන දාලා තියෙනවා බෝඩර් වෙන නිසා. මෙතන තියෙන අපි අපු පාලම ඉන්නේ ප්‍රංශයේ. ඔව්, මෙතන ගහලා තියෙන මේ ස්ට්‍රීට් එක නම රූවෙදි ෆ්‍රාන්ස් කියලා. කියන්නේ ෆ්‍රාන්ස් වලට යන ස්ට්‍රීට් එක. කියන්නේ කොහොමද, රූවෙ කියන්නේ ස්ට්‍රීට් කියන එක ප්‍රංශ භාෂාවෙන්. ද ෆ්‍රාන්ස් කියන්නේ ප්‍රංශ වීදිය. ඔව්, අන්න ඒ වගේ. ඔව්, මේ පාර තියෙන්නේ කෙලින්ම ඒ පාලමට ජර්මනියට යන්න. මේ ප්‍රංශයේ මේ සිටි එකට කියන්නේ සෙයින්ට් ලූවිස් කියලා. අපි ඉන්නේ දැන් මේ සෙයින්ට් ලූවිස් කියන නගරේ. ඔව්, අපි දැන් ආපහු ප්‍රංශයෙන් දැන් ජර්මනියට පයින් යනවා. ඊට පස්සේ මං ගිහිල්ලා පෙන්නන්නම් ජර්මනියයි ස්විස්තර්ලන්තයයි බෝඩර් එක, පාරෙන් බෝඩර් වෙන තැන. මේ තියෙන්නේ අපි ඉන්නේ මේ ජර්මනියේ එහා පැත්තේ ට්‍රෑම්ප් එකක්, කෝච්චියක්, ස්ට්‍රාසන් බාන් කියලා කියන ට්‍රෑම්ප්. ඒ ට්‍රෑම්ප් එක යන්නේ ස්විස්තර්ලන්තයට. මේ වාහනය යන්නේ ස්විස්තර්ලන්තයට. මේ තියෙන්නේ සොල් කියලා ගහලා තියෙන්නේ. මෙතන තමයි බෝඩර් එක. අපි යමු බලන්න ඉස්සරහට. ඔය මේ පේන්නේ ස්විස්තර්ලන්තයයි ඉතාලියයි අතර තියෙන බෝඩර් එක. ඔව්, අර ඈතෙන ට්‍රෑම්ප් එක ස්විස්තර්ලන්තයෙන් තමයි ජර්මනියට එන්නේ. ඒ කියන්නේ ජර්මනියේ මෙතන වයිල්ලම් රයින් කියන ස්ටේෂන් එකට එන්න පුළුවන් ස්විස්තර්ලන්තයෙන් ගන්න ටිකට් එකෙන්ම. අර ට්‍රෑම්ප් එක එන්නේ දැන් ස්විස්තර්ලන්තයෙන් ජර්මනියට තමයි ඒ ට්‍රෑම්ප් එක එන්නේ බෝඩර් එක හරහා. ස්විස්තර්ලන්තයෙන් ඉඳන් ජර්මනියට පාර යන කෝච්චිය ස්ට්‍රාසන් බාන් කියලා කියන්නේ. මෙතන අපි ජර්මනියෙන් ගන්න බඩුවක් අපිට ටැක්ස් ෆ්‍රී ගෙනියන්න පුළුවන් ස්විස්තර්ලන්තයට. මෙතන බෝඩර් මෙතනින් සීල් එකක් කරගන්න ඕනේ. ඒකට තමයි මේ කට්ටිය ඉන්නේ මෙතන. ඔව්, මේ තමයි ජර්මනියේ ස්විස්තර්ලන්තයේ අන්තිම ට්‍රෑම්ප් හෝල්ට් එක මේ. මෙතන තියෙන්නේ ඊළඟ ට්‍රෑම්ප් එක විනාඩි 5කින් එනවා.
මේ තමයි බෝඩර් එක. අතනින් එහා පැත්ත ස්විස්තර්ලන්තය. ඔව් මේ ට්‍රෑම් එක ජර්මනි ඉඳන් ස්විස්තර්ලන්තයට තමයි යන්නේ. අපි ඉන්නේ මේ ජර්මනිය. මෙතන තමයි ස්විස්තර්ලන්තයයි ජර්මනියයි වෙන් වෙන තැන. මේක තමයි බෝඩර් එක, මේ පුංචි ගල් පේලිය. අපි ඉන්නේ ස්විස්තර්ලන්තයේ මේ ට්‍රෑම් එක දැන් අපි ඉන්නේ ජර්මනියේ මේ ට්‍රෑම් එක දැන් ස්විස්තර්ලන්තයට යනවා. මේක තමයි බෝඩර් එක, රටවල් දෙක වෙන් වෙන බෝඩර් එක තමයි මේ පුංචි ගල් පේලියකින් තියෙන්නේ මේ ස්විස්තර්ලන්තය. ඔව් දැන් තව ට්‍රෑම් එකක් එනවා ස්විස්තර්ලන්තයෙන් ජර්මනියට. මේ ඔන්න අපි ස්විස්තර්ලන්තයට ආවා. ආපහු ජර්මනියට යමු මෙතනින් එහා පැත්තට. වාහනේ පැත්තේ පාක් කරලා ආවි. ඔව් ඕකේ. මගේ දකුණු කකුල තියෙන්නේ ස්විස්තර්ලන්තයේ, වම් කකුල තියෙන්නේ ජර්මනියේ. මෙතන තමයි බෝඩර් එක. ඕකේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. Auf Wiedersehen. Tschüss.